පුතාට වයස කීයද? මාස ගණන්ද කොහමද? තර කවුද මේ මට මතක් වෙනවා මේ මම එක ළමෙක් හොයනවා ඇත්ත කියනවනම් මං හිතන්නේ ඒ ළමයා නෙමෙයි මම මාව හම්බුණා උදේ වරුවේ හම්බෙලා කියන්නේ මම හරි ඒ වෙලාවේ පොඩ්ඩක් මග කවුරුත් වැඩිය නෑ හැබැයි මං චුට්ටක් සුළුවට මේවා කරා හැබැයි මට හරි මට දුකක් ඇති වුණා මං වඩිනකොට හැබැයි ඒ අයට මං හිතන්නේ මං ඒගොල්ලන්ගේ පස්සේ එයි අනිවාර්යෙන්ම ඔය එල්ටීටී එකේ දාන බෙදන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ අමතක වෙන්නේ නැහැ. ඒක හඳුලෙන් පස්සේ මේගොල්ලන් අර බයිසිකල් වල ඇවිල්ලා ඉතින් මම අර කොලයක් තියනවා ලියාගෙන මේ 12න් පස්සේ වඳන්නේ නැහැ. ඔහොමම තියන සල්ලි නැන්නේ. ඔය විදියට ඉතින් ඒක පෙන්නවා මොනා කරන්නද? මම මේ ශක්තිය ඉන්නේ ගියේ ඕක කඩලා මෙයව සතුටු කරන්න කියලා මට ඉතින් ඒ කාලේ ඒක අමාරුයි. කොහොමරි මං එයාව අමතක වෙන්නේ නැහැ. මම මැරිලත් ඇති ඔය අන්තිම මෙයවලදී. තවම තරුණ කාලේ ඉස්කෝලේ කොලෙජ් යනකොටත් ඔය මුස්ලිම් යාළුවෝ එහෙම ඒගොල්ලන් කියතරම් ශානක ඩෝන්ට් ෆර්ගෙට් අස් ශානක ඒගොල්ලන් ඉතන මොකක් හරි මම පිස්සු වැඩක් කරන්න තමයි ඔය යන්නේ ඒ භක්තිය පොඩ්ඩක් හරි තිබ්බා ඉතින් ඒ කට්ටියට ඒ කාලේ ඉතින් ඔය බණ කිය කියනවනේ මේ වගේ නෙමෙයි නිකන් බණ ෆිලොසොෆිකලි තමයි ඉතින් ඔව් මම ඒව අමතක කරන්නේ කොහොම හරි ඉතින් ඇත්තට ළමයා මන් දන්නේ ආගිත් වෙලා වෙන්න ඇති අනේ මට පෙන්නුවා මේව ගහලා මේව කරලා ගාවට ගිහින් හාමුදුරුවන්ට එන්නේ මොකක් හරි බලාපොරොත්තු මෙච්චර කාල මම බවුන් වැඩුවේ දේවල් කරෙත් ඇත්තට කියනවා නම් මේ සාමාන්‍ය නිවන් මගම සම්බන්ධ නැති දේවල් ගොඩක් කරානේ භාවනා පැත්තෙන් හිමාලයේ දරේ මේ කරේ මේ දේවල් වලට මම දන්නවා මොන හරි ශක්තියක් කැපයි දෙයක් ඉතින් ඕවට තමයි කරේ හාන්දුරු අනිවාර්යෙන්ම බුදුහාන්දුරු අද ජීවමානව නැහැ අපිට. හැබැයි ජීවමාන කරගන්න බොහෝ විදි තියෙනවා. ඒ ආශිර්වාදේ ගන්න. ඒ වගේම ඉස්සදුරු දිග හිතන්න වැඩිය මේ දෙයකින්ම ඩිස්ට්‍රැක්ට් වෙන්න දෙන්න එපා. ඩිස්ට්‍රැක්ට් වෙනවා නම් අර අවශ්‍ය තමන් හිත සතුරු කරන්න තමන්ට විශ්වාසනීය ඒ කරන්න ඕන දේවල් කරන්න. කරන ගමන් මතක තියාගන්න. එක ළමෙක් නෙමේ මට නැති වුණේ. ඒ වගේම මම මේ ළමයටත් ඒ සනීපය කොහොමද දෙන්නේ? යා ඉන්න තැන කරේ ඉපදිච්ච තැනකට හරි ඒ අතරීම ඒ ළමයා ගැන කල්පනාවක්වත් කරන්න නැති ඒ පවර් එක කුසලය මං කොහමද මේ මිනිස්සු මනුෂ්‍යයන්ට මේක මම දෙන්නේ ඒක විඳින්නේ කොහමද ඒක අවබෝධ කරගන්නේ කොහමද ඒකට බණ පුතුත් වෙනම කියවලා අරව කළා පස්සේ අර දේ මේ මොනවාද පොඩ්ඩක් කරන්න බලන්න ඕනේ එතකොට ඒක සීපත් කරන්න ඒකේ බලය බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ උනත් ඔච්චර පවු ටිකක් ඔක්කොම සේදුනා. ඔච්ච අපායට යන්න තියෙන පවු. පොඩි පහේව නෙමෙයි. එතකොට ඒවා මොනවද? ඒවට අර ඒකයි ගොඩක් අය පිංකම් කරනවා කියලා ඒවා මේවත් කරනවා. උනාට ලොකු පේන්නේ නැත්තේ කො මැරලා පස්සේ අරම දැන් අපි හිතන්නේත් නැහැනේ ඔහොම පිංකම්. එතකොට පවු කරන කෙනෙක් කොහේ යනවද කියලා හිතනවනේ. අරම අපි ඇස්පනා පිට දැකපු අයත් මෙහෙම කරන් හිටිය ඔන්න මෙහෙම වුණා. මොකද පිනේ පවර් එක මදි. කුසලයත් එක ගන්නකොට ඒක සූත්‍ර බුදුන්ගේ දේශනාවල් බලනවනම් හොඳට ගැඹුරට කල්පනා කරනවනම් ඒක හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඒකනේ අර දැන් ඒක හැබැයි අපි පෘථජන ලෝකේ ඒක වර්ණනා කර කර යනවා. පන්සල් වල ආරණ්‍ය වල හැම තැනකම ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ඒ කියන්නේ අපි මේ මත තියාගෙන තමයි ඔය ඔක්කොම දානමාන හැම දෙයක්ම කරන්නේ. කරාට අපි බලනවා මේ අපි හදිසිය එහෙම අවබෝධුනොත් හොඳයි. නැත්තම් ඒක පරක් වෙලා කොහේ හරි ඉපදුනම් පස්සෙ ඉතින් කරන්න අමාරුයි. ඒකයි අපි පොඩි දෙයක් වුණත් අර සිතේ පවර් එක. හරි ලස්සනට මම කරුණාක අද උදේ අහුණා එක්කෙනෙක්ගෙන්. එයා කිව්වා බෝධි පූජාව කරන්න ඉස්සෙල්ලා. ඇතර මට ඕවා අහන්න උනා අර මගේ හිතවත් එක්කෙනෙක්ගේ ප්‍රශ්න ටිකකට මමත් ඒ කියන්නේ අර ඒ තියෙන දේවල් බලනවා. මේ හැබැයි හරි ඉන්ට්‍රෙස්ටිං පොයින්ට් එකක් එක්කෙනෙක් කිව්වා. අර බෝධි පූජාව කරන්න ඉස්සෙල්ලා භාවනා කරලා පොඩ්ඩක් ඉඳගෙන නිකන් වචන කියන්න එපා කියලා. හරි ඒක. හරි ඔක්කොම ඩිපෙන්ඩෙන්ට් වෙන්නේ අපි අර ගන්න ඉන්ටෙන්ෂන් එක. එතකොට ඒක සමාධිමත් හිතක් තියෙන තරමට සමාධිමත් හිතක් කියන්නේ සීලවන්ත වෙන තරමට. ඉතින් ඔය වගේ ඒකේ තියෙනවා මේ මොකද්ද අර ඉන්ටෙන්සිටි එක තියෙනවා නම් මලක් පූජා කරත් පවර් එකක් එනවා. අඩියක් තිබ්බත් පවර් එකක් එනවා. පවර් එක කියන්නේ අතරලා අනිත්‍යතාවය මෙනී කරන් කරොත් ඒක ඉහළම කුසලය තමයි අනිත්‍ය සංඥාව.
ඒකෙන් භව චක්‍රයත් නවත්තනවා මේ මොනවාද ඒක නිවනට ස්පර්ශය වෙන්නේ නිවන තමයි අරමුණු වෙන්නේ ඒක අනිත්‍ය කිව්වම විරාගය ඇති වෙන අනිත්‍යතාවය නිබ්බින්දාව කියනවනේ එකපාරටම අතහැරෙනවා ෂොක් එකක් වගේ මම ඔයක් ඉස්සර කියලා තියෙනවා ඒක අර ඒ කරන විදියක් ඒ දේශනාවලින් බල ඒ ඒව හරියට මෙයා වෙනකොට ලොකු ඒකට නිෂ්කලංක වින්ද වෙනවා මම ඔක ඇඩ්වර්ටයිස් කරනවට වඩා හොඳයි ඔකට ටිකක් මෝරන්න ඕනේ නිෂ්කලංකව මේ අරමුණු නැතුව ටික කාලක් ඉඳලා හිත හැදෙන්න ඕනේ අර ඒ දේ වෙන්න හිත තුන මට නම් නෑ ෂෝට් කට් මෙතඩ් එකක් මම දන්න විදියට ඒ කියන්නේ නිකන් කරනවට කරලා අටක් නෑ එක්කෝ ඒක වෙන විදියට කරන්න ඕනේ නැත්තම් ඉතින් කමන්නේ ඔය මොනහරි යන විදියට යන්න ඕනේ කමමත් මං ගැනත් හිතනවා කොහොමරි අපි මේක මේ හොඳට විශ්වාසයි බුද්ධ වචනය අනුව කරන කෙනෙකුට වරදින්නේ නෑ එක එක හාමුදුරුවෝත් ඒක අල්ලගෙන ඒ අනුව කරන්න ගියොත් නම් මං හිතන්නේ හරියයි කියලා කියන්නේ අපි කරයි මොනාරි ධර්මයක් මොනාරි ප්‍රැක්ටිස් එක තේ මට තුනක් ලොකු කොන්ෆිඩෙන්ස් එකක් අරගෙන දෙන්න පුළුවන් මොකද අපි එක විදිහකට ඉඳලා ජීවත් වෙලා තියෙනවා හැබැයි ඒව ඇත්තද කවුද දන්නේ දැන් මම ඔය දැන් ඉස්සර හත්මුතු පරම්පරාව ගොඩිනවා කියලා මම පොඩ්ඩක් ටිකක් මගේ මොන හරි අවංක වෙන්න මම බලනවා අවංකෝ ඒ ඉතින් එතකොට ඒව නැහනේ එහෙම අපි ඒතර බලනකොට අපි ටිකක් රීසන් අවුට් කරලා බලන් දෙපේ එතකොට ඒක අර දැන් වෙච්ච දේවල් වලින් බලනකොට ඉතින් එහෙම මේ අපි එක හදාගත්ත දේවල් ටිකක් තියෙනවා සාසනය කියලා ඇත්තටම සිද්ධ වෙන විදියක් තියෙනවා ඒව වැරදින්න බෑ බුදුහාමුදුරන්ගේ ඩිරෙක්ට්ලි වචන ටික බලලා ඒ අනුව තේරුම් ගන්න බලනවා ඒක වැරදින්න විදියක් නෑ නැත්තම් අපි කම්මැලි හරි වෙලා මදි හරි ඉඳලා YouTube එකෙන් ඉතින් බලන එකක් දැන් ඒකේ අනිත්‍යවත් කොච්චර බලනවද ඒව බලන ගමන් අපි රහත් වෙච්ච මනසක් නැහනේ එතකොට වෙන්නේ අර දවස දවස ඔහම ගෙවිලා ගිහලා පස්සට යනවා ඉතින් අපි අර මත් වෙවි ඔහේ ඉන්නවා හෙට 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 කියලා තියා පෝස්ට්පෝන් කරකව එහෙම වෙන්න දෙන්න අරකයි පොඩ පොඩ අපි අපේ විමුක්තියක් ඇති වෙන විදිය මාවත අවදි මේ කාලේ හොඳයි එකට කාලේ හොඳයි වෙන දේවල් තියෙනවා පොඩි දේවල් හැබැයි මම පතනවා ඒකට ධෛර්යයක් වෙන්න මේ කාලේ මේ ආපු එක සසර පින මත වේවා අනිවාර්යයෙන්ම විවිධ දුක් වලට කරදර වලට භාග්‍යවතුන් වහන්සේගේම ඒ උතුම් සද්ධර්මයෙන් බුදුන්ගේ බුද්ධ ඒ ධර්ම න්‍යාය පනගන්න ලබදි කරලා ඒක ඒක තුලින් තමන්ගේ දුක අඩු කරන් නිමා වෙන පැත්තකට ගමන් කරන ඒ බුදු කෙනෙක්ගේ මහා අනුභාව ප්‍රඥාව මහා අනුභාව ඒ මහා මේ උප්පත්ති ලෝකෙට පහළ වෙච්ච ඒ ලෝකයේ තියෙන සත්‍යම ශක්තිය ඒක තමන්ට අනිවාර්යයෙන්ම මේ කාලෙත් ආශිර්වාදයක් වෙන්න අනිවාර්යයි ඒක කිසි බාධාවක් නැතුව මම පතනවා මේ ආපු ගමන තමන්ට සංසාර පින මත වේවා ඇත්තටම සබ්බීතෝ වච්ඡන්තු සබ්බරෝගෝ විනසතු ඕමින්ද වඳින්න එපා ඕමින්ද සබ්බරෝගෝ විනසතු මහන්තේ භවත්වන්තරාය සුඛිතිකාය කෝප අභිවාදන සිලිස චමත්තා අපචාය තාරෝ ධම්මා වට්ටන්ති ආයු බන්නෝ සකපෝ සබ්බේ බුද්ධ පරප්පත පච්චේ කාණං චම්බන අරහන්තාන චතීජේන රක්ඛම් බන්තාම සතු සබ්බේ ධම්මා පරප්පත හරිය සච්චං චම්බන ධම්ම චක්ක සතීජේන රක්ඛම් බතාම සතු සබ්බේ සංඝා පරප්පත විමුත්තං චම්බන සාසන සතීජේන රක්ඛම් බන්තාම සතු සෝපත්‍යත්ව දුකින් මිදෙත්ව නිවන් සුව ලබයි සංසාර පුණ්‍ය බලය මත වේ කවදාකවත් දුකක් නැතුව සතුටින් සතුට ලැබේවා මහා ගුණ බලය පාරමී දම් පුරාගෙන සත්‍ය බුද්ධම බුදුන් වහන්සේ සංසාර පිනමත් වාස සත්‍යයක් තියෙනවා නම් සත්‍ය අනුභවයෙන් දිනාට මානසික සුවය ධර්මශීලී
දෙවි දෙවතාවන් වහන්සේලා කතර අපිට කුල පුරාගෙන යන සත්‍ය Minutu pahak kita rinda, biaya kesering, cuta kinda sebahagian. Wedi ini minutu pahak. Sampai jumpa di video selanjutnya.